ගුරු විදුහල්පති වැටුප් විෂමතායිවත් කිරීම අධ්‍යාපනය පෞද්ගලීකරණයේ නතර කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද දිනේ අසනීප නිවාඩු වාර්තා කර වැඩවර්ජනයකට එළඹ සිටියා. මීට සමගාමීව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. කෙසේ වෙතත් වෘත්තීය සමිති නියෝජිතයින්ට ජනාධිපති මන්ත්‍රය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, ගාලු මුදුර භූමියන ස්ථානවලට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහිස්ත්‍රාත් අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා. එම පසුබිම හමුවේවද උද්ඝෝෂණයට එක් වූ පිරිස් ලෝටස් මාර්ගය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට ගමන් කිරීමට උත්සාහ දැරීමේදී එය විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. තවදුරටත් ඔවුන්ගරු අධිකරණය මගින් නියෝග ලබා දීලා තහනම් කරන ලද මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කිරීම නිසා යම්කිසි ආකාරයකට ජල ප්‍රහාර මගින් ඒ වගේම කඳුළු ගෑස් භාවිතා කළා ඒ තත්ත්වය පාලනය කිරීමට සිදු වුණා. නමුත් මෙහිදී යම්කිසි ආකාරයකට පුද්ගලයෙකුට තුවාල ලැබීමක් නැත්නම් පොලිස් නිලධාරියෙකු තුවාල වීමක් එහෙම නැත්නම් වෙනත් අනතුරක් සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම ඒ පැමිණි පුද්ගලයන් හෝ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳවත් වාර්තා වීමක් සිදු වෙන්නේ නැහැ. ලංකා ගුරු සංගමයේ ප්‍රකාශ කළේ මෙම ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් හෙට දිනේද අසනීප නිවාඩු වාර්තා කරන බවයි. අපි විරෝධය බල කරන්න අපි එක දවසේ සමස්ත මාසල් පදක්ය පුරවිදෝල්ව සන්ධානයත් එකතු වෙලා සාකච්ඡා කරලා අපි සිකුරාදා පැහැදිලි කිරීමක් කරනවා. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමත් සමග අද උදැසන බොහෝ පාසල්වල දක්නට ලැබුණේ හුදකලා තත්ත්වයක්. අද ස්ට්‍රයික් ඒ නිසා ඔකාරව ගෙදර යන්න. මේ අද ස්ට්‍රයික් ඉස්කෝලේ යන්න පුළුවන් කවදද? මම ගියදී බබාලාට ඊට පස්සේ අපි එක්කරගෙන ආවා. දැන් එනකොට ගේට්ටු වහලා. ඊ දැනවත් කෙරෙත් නෑ නේද? දැන් අපි ගෙදර යන්න යන්නේ. ගෙදර යන්න. දැන් අපිට මෙයා අද ඉස්කෝලට එක්කගෙන යන්න කිව්වා. ඒ නොට අපිට කිසිම පණිවිඩයක් දුන්නේ නැත්නේ, මැසේජ් එකක් දැම්මෙත් නෑ. ඉස්කෝලේ වහලාද? ඔව් වහලා තියෙනවා ඉස්කෝලේ. අප්‍රේල් මාසෙන් පස්සේ දරුවෙක් ඉස්කෝලේට ගිහිපු දවසක් හරියට මතක නෑ. ඇත්ත කතාව මේ ඊට වඩා හොඳ ළමයි ගෙවල් වල තියාගන්න. අධ්‍යාපනය යන්නේ ළමයි කාලකන්ණි වෙනවා. දරුවෝ ඉස්කෝලේ නැත්නම් ඉස්කෝලේ නෑ වගේ. අපි මේ ගෙදර යන්නේ කියලා හැදුවේ. මෙයාල හරිම අසාධාරණයි. ළමයි ඇවිල්ලා අතරමං එනවා ඉතින්. මිනිසුත් අපහස්තාවයට පත් වෙනවා. මේ වෙලාවේ රජයත් අපහස්තාවයට පත් වෙනවා. හැම පැත්තක්ම තියෙනවා ඉතින්. ඇතැම් පාසල් වලට ගුරුවරුන් පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා. ගුරු විදුහල්පතිවරුන්ගෙන් 10% පින්පඩි ගන්නේ. මෙන්න මේ පින්පඩි ගන්න අය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කන්තෝරු වල විශේෂ කවුන්ටරයක් ඕපන් කළ යුතුයි කියන සටන් පාඨයත් මෙන්න මේ වර්ජනයට එකතු වුණා නම් මේ සර්ව සාධාරණ වර්ජනයක් බවට පත් වෙනවා. හැමදාම වෙන්නේ අසාධාරණයට ලක් වෙන්නේ පාසල් ශිෂ්‍යයෝ. දෙයියන්ගේ හාල් කැවිලා තියෙන්නේ හුඟ දෙනෙකුට. මේ අතර විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද දෙවන දිනටත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටිනවා. මේ සඳහා සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් සේවාවන් 18කට අයත් විධායක නිලධාරීන් අද දවසේ දෙවැනි දිනේට මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරත වෙනවා. ඉදිරි සති දෙකක පමණ කාලයේ අපි සමීපව නිරීක්ෂණය කරනවා මෙම යෝජනා සම්බන්ධයෙන් ගනු ලබන පියවරයන් පිළිබඳව. ඉන් අනතුරුව අපේ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කරනවා. විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දින 50ට වැඩි කාලයක් සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි එම සංගම් පවසන්නේ. එමෙන්ම රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමයේද අද දිනේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරනවා. මේ අතර ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සංධානයේද හෙට සහ අනිද්දා දිනවල සියලු සේවාවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ග්‍රාම නිලධාරී සහතිකය ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. වටිනාකම් සහතිකය, තක්සේරු සහතිකය, ආදායම් වාර්තාව, ලියවිල්ලක් සහතික කරගන්න එක. මේ කිසිදු රාජකාරියක් හෙට සහ අනිද්දා දෙදින තුළ ඒ රාජකාරියනොත් අපි ඉවත් වෙනවා කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා.